නිරිතදිග මොසම සක්‍රියවීමත් සමග දිවිනට බලපෑ අයහපත් කල්ගුණික තත්ත්වය දිස්ත්‍රික්ක 19ක ජනජීවිතයට බලපෑමෙල්ල කර තිබෙනවා. පුත්තල්ම දිස්ත්‍රික්කයට දැහැලුණු අධික වර්ෂාව හේතුවෙන් තබ්බෝව වැවේ වාන් දොරටු 20ම අලුයම විවෘත කෙරුණා. මේ හේතුවෙන් තබ්බෝව අංක 1 තඹපන්ණි ගම්මානයේ මුළුමනින්ම ජලයෙන් යටව තිබෙන අතර ආපදාවට ලක් වූ පිරිස් බේරා ගැනීම සඳහා ගංගේවාඩියේ නාවික හමුදා කඳවුරේ හා තබ්බෝව යුද හමුදා කඳවුරේ නිලධාරීන් පියවරගෙන තිබෙනවා. මේ අතර තබ්බෝව ජලාශයේ ජලය ගලා යන මේ ඔය පහළ කොටසේ පදිංචිකරුවන්ද අවධානයෙන් පසුව යුතු බවයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගයේද ජලයෙන් යටව ඇති අතර ඒ ආශ්‍රිත නිවාස 15ක පමණ ජනතාවට ඉන් බලපෑම් එල්ල වී තිබෙනවා. කාණු ඔක්කොම බ්ලොක් කළා කියලා මේ දැන් ගොඩ කාණු පද්ධති සුද්ධ කරන්න නිසා මේ කවදාකවත් එන්නේ නැති වතුර නේ. ඇවිල්ලා ගෙවල් ඔක්කොම විනාශ වෙලා තියෙන්නේ ඉතින්. දැන් මොනවද පාඩු? පාඩු සිමිති කොට 50ක් කෑවෙත් මගේ මේ ඔහොම වතුරට ගිහිලා තියෙනවා. ඉතින් ගේ ඇස්සේ අපි ඔක්කොම උඩ දාලා ඔක්කොම ගෙවල් අස්සේ ඉරව තියෙනවා. තෝබේ ඔක්කොම ගන්න දෙයක් නැහැ. පාඩු ගන්න. අපි ගෙවලා ඔක්කොම වැසි සහිත කාලගුණයත් සමග වසංගත රෝග පැතිරියා හැකි බැවින් ඒ සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙස පුත්තලම දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂිනි දබරේරා මහත්මිය පවසනවා. එතකොට වැසිකිලි පහසුකම් පිළිබඳව මේ සියල්ලු දේ ගැන අපේ සෞඛ්‍ය වෛද්‍යාධාරී කාර්යාල මට්ටමින් සුවා බලමින් පවතිනවා. ඒකම අපේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් මේ සියලු දේවල් සම්බන්ධීකරණය සිදු කරනවා. ජලයට බැහැලා තියෙන සියලු දෙනාටම අපි මීයුනට දෙන ඩොක්සිසයික්ලින් කියන ප්‍රතිකාරය ලබා දීමට අපි ඒ සියලු ප්‍රතිකාර කටයුතු සඳහා සූදානම් කරලා තියෙනවා. ඒකම චර්ම රෝග පැතිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය බෙහෙතුත් මේ අවස්ථාවේදී ලබා ගන්න පුළුවන්. කඳවුරු වලට අපි ඒවා වෙනම සපයන දෙනවා සෞඛ්‍ය වෛද්‍යාධාරී කාර්යාලය හරහා. මේ අතර කළුගඟේ ඇල්ලකාව මිල්ලකන්ද හා පුටුපවුල යන ජලමිනුම් ස්ථානවල තවදුරටත් ගංගොතුරු තත්වයක් වාර්තා වන අතර මේ හේතුවෙන් පහත්බිම් රැසක් ජලයෙන් යටව පවතිනවා. අඟුරුවාතුට බැල්ලපිටිය අක්කර 35 මදුරාවල නර්තුපාන හා යාල ප්‍රදේශ ජලයෙන් යටව ඇති අයුරුයි මේ. ජලකැල්මට දැඩි ලෙස හසුව තිබූ හොරණ කැකුලලිය ප්‍රදේශයේ විහාරස්ථානයක අසනීපව සිටි සාමණේර හිමිනමක් ප්‍රතිකාර සඳහා රෝහල වෙත ගෙන යාමට නාවික හමුදා නිලධාරීන් කටයුතු කළ ආකාරයයි මේ. මේ අතර බුලත්සිංහල මෝල්කාව හා මාරවිල මහවැව යන ප්‍රදේශවල ආපදාවට පත් ජනයාට සහන සේවා සැලසීමට නමවන ගැමුණු හේවා බලකාය හා 16 ගජබා රෙජිමේන්තුවේ බටපිරිස් කටයුතු කරමින් සිටිනවා. මේ අතර කෙංගගේ තවලම ජලමිනුම් ස්ථානයේ ජල මට්ටම සාමාන්‍ය අගයක පවතින අතර බද්දිගම ප්‍රදේශයේ පැවති ගංගොතුරු මට්ටමද පහළ යමින් පවතිනවා. මේ අතර දිවයිනේ නිරතදිග ප්‍රදේශවල පවතින වැසි සහිත තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සවස දෙකෙන් පමණ පසු බස්නාහිර දකුණ සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ. යාපනයේ මන්නාරම් සහ මුලතිව් දිස්ත්‍රික්කවලට උදෑසන කාලයේදී වැසි ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. සබරගමුව බස්නාහිර මධ්‍යම සහ වයඹ පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 100-150 අතර වැසි ඇතිවිය හැකි අතර උතුරු පළාතේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 50ට වැඩි වැසි අපේක්ෂා කරනවා. නායම් නිවේදනය තවමත් වලංගුයි. රතු නිවේදනයන් රත්නපුර, කෑගල්ල, මහනුවර, මාතලේ, නුවරඑළිය කියන දිස්ත්‍රික්ක පහ හරහා ලබා දීලා තියෙන මෙම රතු නිවේදනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න. ඉවත්වීමේ රතු නිවේදනය රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇලපාත, කුරුවිට, ඇහැලියගොඩ කියන ප්‍රදේශත්, කෑගල් දිස්ත්‍රික්කයේ බුලත්කොහපිටිය, දෙහියෝවිට, දැරණියගල, රුවන්වැල්ල, අරනායක, මාවනැල්ල කියන ප්‍රදේශත්, මාතලේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, කොත්මලේ, නුවරඑළිය කියන ප්‍රදේශ, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, අගලවත්ත, බුලත්සිංහල, ඉංගිරිය, වලල්ලාවිට කියන ප්‍රදේශත්, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, ගාල්ල, කඩවත්සතර, නාගොඩ, නෙළුව, තවලම කියන ප්‍රදේශත්
වල ජනතාව නායම් ලක්ෂණ සම්බන්ධයෙන් විමසිලිමත් වන්න නායම් ලක්ෂණ දුරු වහම ඉවත් වීම ඉතාමත් වැදගත් වෙනවා. මෙවැනි පසුබිමක අම්පාර එංගිනේකල සේනානායක සමුද්‍රයේ පවතින්නේ වෙනස්ම තත්වයක්. එහි ජලධාරිතාව අක්කර 770,000ක් පමණ වන නමුත් මේ වන විට එහි ජලය පවතින්නේ අක්කර 150,000ක පමණ අඩු අගයකයි. වර්ෂා වඩුවීම හේතුවෙන් මෙම ජලාශයෙන් සාමාන්‍ය තත්වය යටතේ වගා කෙරෙන කුඹුරු අක්කර 125,000 අක්කර 40,000 දක්වා අඩු වී ඇති බවද වාර්තා වනවා.